අපි තීරණය සමග ඉන්නේ. විශ්වාස පරම ඥාති කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. විශ්වාසය තමයි පරම ඥාතියා. හොඳින්ම විශ්වාස කරන කෙනාව ඥාතියෙක් විදිහට තියාගන්න පුළුවන්. රටේ ජාතීන් අතර විශ්වාසය නැති වෙනවා කියලා කියන්නේ ඔවුන් අතර තියෙන ඥාතිත්වය නැති වෙනවා කියන එක. ඒ නිසා එවැනි තැනකදී අපිට අනිකා විශ්වාස කරන්නට බෑ. එවැනි තැනකදී විශ්වාසය පළුදුනොත් ඊළඟට මතුවෙන්නේ සැකය. සැකයෙන් එකිනෙකා දිහා බලාගෙන රටක් විදිහට හැමෝටම එකමවත ඉස්සරහට යන්න බෑ. මේ ඇත්ත අපි හැමෝම දන්නවා. නමුත් අපි දැනගත්තත් මේ ඇත්ත ඇත්ත විදිහටම පිළිගන්න සමහර තැනක අපේ සමහරු කටයුතු නොකරන නිසා අපිට තවදුරටත් ලංකාවේ ටෙලිවිෂන් ඇතුලේ ජාතික සමගිය කියන එක මාතෘකාවක් බවට පත් වෙලා තියෙනවා. අපි මේ තරම් දුර ආපු රටක් හැටියට, මේ තරම් සාක්ෂරතාවයක් තියෙන රටක් හැටියට සමගියෙන් ජීවත් වෙන්න ඕනේ කියන එක මේ තරම් පුනරුච්චාරණය කළ යුතු දෙයක්ද කියන කාරණාවත් දෙතුන් වතාවක් අපිට හිතන්න සිද්ධ වෙන තැනක් ඉඳලයි අපි තීරණ ඉස්සරහට අරගෙන යන්නේ. මා කැමති මාධ්‍යවේදී නිලාරම් කාසිම් මහත්මයා ගාවට එන්න. මම නිලාර අයියා කියලා කියන්නේ හිතනවා. මට ඉතින් අපි එහෙම කතා කරලා ලෙන්ගත් එහෙම කිව්වා. ඊයේ අපි සාකච්ඡා තාව නිලාර අයියා මේ සරත් කොන්ගායි මහත්මයා තීරණයට එතුම ඇවිල්ලා ලංකාවේ සිංහල ගීත සාහිත්‍ය පුබුදවාලපු අයගෙන මතු කරද්දී ඔබේ නමත් කිව්වා කියලා තව නමක් දෙකක් කියුවා ගීත සාහිත්‍යයේ කියලා කිව්වා. බලන්න කී දෙනාද දැන් ඉන්නේ. ඇත්තටම මේ වෙලාවේ මටත් කල්පනාවට ආවා ඇත්තටම නිලාරෙන් කාසිම් ලියපු ආදර ගීතයක විරහ ගීතයක සිංහල හදවත් කම්පණය කිරීම සම්බන්ධයෙන් වෙන අදහසක් තිබුණේ නැහැ. ඒකට ඒ කම්පණයේ වේදනාවේ ආදරය සියල්ල ඒ විදිහටම තිබුණා. නමුත් කොංගාගේ මහත්මයා අහපු ප්‍රශ්නේ තමයි කී දෙනාද ඉන්නේ කියලා. මොකක් හරි අපි නොදනවත් මේ පවතින සමාජ වාතාවරණය ඇතුලේ අපි අතර දුරස්වීමක් තියෙනවද? නිලාරලා ඇයි අඩු කියලා මම අහුවොත් එහෙම. නෑ හොඳයි මේ ප්‍රශ්නේ. ඇත්තරම මේ අපි දැන් ඔතනට එන්න ඕනේ. මේ දැන් අපි මේ කතා කරන්නේ අර කලින් අය කියපු විදිහටම මීට මාසයකට කලින් සිද්ධ වෙච්ච ඒ සංසිද්ධියත් එක්ක ඇති වෙච්ච කම්පණය හමුවේ මේ දෙදරුණු සමාජයකන අපි කතා බහ කරන්නේ. එතකොට දැන් ඔතනට එනකොට අපි කල්පනා කරන කාරණා කීපයක් තියෙනවා. අපි මුස්ලිම් ජනතාව සහ සිංහල ජනතාව සහස්ත්‍රයක සහජීවනයක් තිබිච්ච ජන කොටස් දෙක. එතකොට මේ අධිරාජ්‍යවාදීන්ගේ පාලන සමයේදී 1915 ඇතිවෙච්ච ගැටුමෙන් පස්සේ ශතවර්ෂයක් විතර යනකම් එහෙම ප්‍රශ්නයක් ඇති වුණ නැහැ. අපි බොහොම සුහදව හැම දෙයක්ම බෙදා හදාගෙන ජීවත් වුණා. එතකොට ඊට සැලකුතු කාල පරිච්ඡේදයට පස්සේ තමයි මෙහෙම දෙයක්කට අපි මූණ දීලා ඇත්තටම මේ සිද්ධියෙන් මේ දැන් මේක මුස්ලිම් සමාජය තුළින්නේ මතුවනේ. දැන් මේ බෝම්බකරුව මතුවනේ මුස්ලිම් සමාජයෙන්. හැබැයි මුස්ලිම් සමාජයත් දැඩි කම්පණයට පත් වුණා. ඒ කියන්නේ තමන් තුළ මෙහෙම දුර්වලතා තිබුණාද කියන එක දැනගෙන හිටියේ නැහැ. ඇත්තටම දැන් මේ සිද්ධියෙන් පස්සේ දවස් 3-4කට පස්සේ මේ මාධ්‍ය හමුවක් තිබුණා කලාකරුවන්ගේ. මම එතෙන්දී කියපු දේ තමයි අපි දැන් මේක තේරුම් ගැනීමත් එක්ක මුස්ලිම් සමාජය තුලත් කිසියම් ප්‍රතිසංස්කරණයක් සිදු විය යුතුයි කියන එක. කලින් ඇමතුමා කිව්වා දැන් ඒ සඳහා යම් යම් සාධනීය පියවර ගනිමින් ඉන්නවා. හරි? එහෙම තත්ත්වයක. දැන් ඔය මම කියපු ප්‍රතිසංස්කරණ තුල විවිධ පැති තියෙනවා. දැන් අපි ඇත්තටම අර ඔබ මතු කරපු ප්‍රශ්නේ දැන් කලාකරුවන් පිළිබඳ කාරණේ. දැන් ඇත්තටම ඔබ කියපු කොංගාගේ මහත්මයා කියපු කාරණේ තුලත් තිබුණා. දැන් කලින් වෙනත් ඉන්දියාව වගේ රටවල්වල අපේ මුස්ලිම් කලාකරුවන්ගේ විශාල නාමාවලියක් ගන්න පුළුවන්. ලංකාවේ හිටියා මොහිදින් බේග්ලා, ගෞස් මාස්ටර්ලා ඒ වගේ එහෙම මීට දශක කිහිපයකට කලින් එහෙම තිබුණා. නමුත් දැන් එහෙම පේන්නේ නැහැ ඔය කියන කතා ඇත්ත. ඇයි එහෙම සිද්ධ වුනේ? දැන් මම මුස්ලිම් සමාජය තුළම කිසියම් විදිහක අඩුලුහුණුතාවක් අපි සෑම විවේචනාත්මකව දකින්නට ඕනේ. දැන් අපි මුස්ලිම් සමාජය කියන්නේ ආගමික ප්‍රජාවක්. ඒතර හැම දෙයක්ම ආගම මුල් කරගෙන පල්ලිය කේන්ද්‍ර කරගෙන තමයි ඒ ඒ ඒ ගම ඒ සමාජය ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඒ ඇතම් කොටස් අතිශය ආධ්‍යාත්මික පැත්තකට විතරක් නැඹුරු වෙලා ඉන්නවා. සමාජීය පැත්ත සමහරට අමතක කරනවා. සමාජීය පැත්තට නොවැදගත්කමක් දෙනවා. දැන් උදාහරණයක් විදිහට දැන් අපි කලාව සාහිත්‍ය වගේ පැති ගත්තම දැන් අපි ආධ්‍යාත්මික පැත්තට දෙන වැදගත්කම කලා සාහිත්‍ය පැත්තට දෙන්නෙම නැහැ. හරිද? අපි අධ්‍යාපන ක්‍රමය තුළ පවා මුස්ලිම් සමාජය තුළ කාලාන්තරයක් තිස්සේ සිද්ධ වෙන ක්‍රියාකාරකම් දිහා බැලුවම එහෙම අඩුලුහුණුතාවයක් දකින්න තියෙනවා. ඉතින් අපි දන්නවනේ ඔබත් සෞන්දර්යවේදියෙක් මාත් සෞන්දර්යවේදියෙක් විදිහට සෞන්දර්ය නැති මිනිස්සෙක්නේ ප්‍රචණ්ඩත්වයට ගොදුරු වෙන්නේ. එතකොට දැන් මේ මුස්ලිම් සමාජය තුළම
පිටිං ආපු සාධක හරි මොකක් හරි දෙයක් හේතුවෙන් ප්‍රචණ්ඩත්වයකට නැඹුරු වෙලා තියෙනවා. එතකොට දැන් ඒක වළක්ව ගන්න තිබුණාර දීර්ඝකාලීන සෞන්දර්ය ක්‍රමවේදයක් එක මේ પરම්පරාව ගොඩ නැගුණා නම් ඇත්තටම මේ අපි කනගාටුයෙන් කියන්නට ඕනේ අපේ දෙමළ භාෂීය පාසල්වල සමහරට සෞන්දර්ය අධ්‍යාපන සෞන්දර්ය විෂයන් ක්‍රියාත්මක වෙන්නේ නැති තරම්. මං හිතන්නේ බද්දුදීන් මහමුද ඇමතුමා මේ අධ්‍යාපන ඇමතුමා හැටින්න කාලේ ඇතම් උත්සාහයන් ගත්තා ඒවා සක්‍රිය කරන්නට. එතුමාත් සමහර විට දෝෂාරෝපණ ලක් වෙච්ච අවස්ථාවක් තිබුණා. ඉතින් මේ අපේ මුස්ලිම් සමාජය තුළ අපි මේ ළමා පරපුර සහ තරුණ පරපුර ගොඩනගද්දී ආධ්‍යාත්මික ආගමික හික්මීමත් එක්කම ඔවුන් තුළ සෞන්දර්යවේදය පිළිබඳ තියෙන හැකියාවන් සහ ඒ රුචිකත්වයන් ගොඩනගන්නට ඕන. ඔවුන් අතිශය සියුම් සංවේදී මිනිස්සු බවට පත් කරන්නට ඕනේ. එහෙම සිදු නොවීමේ අඩුවක් තියෙනවා. ඒ නිසා මට හිතෙනවා වර්තමාන අධ්‍යාපන ක්‍රමය ගැන නැවත සමාලෝචනය කරද්දී මුස්ලිම් පාසල්වල සෞන්දර්ය අධ්‍යාපනය පිළිබඳ කාරණේ අලුතින් හිතන්නට වෙනවා. හරි. එතකොට අපි සමහර විට ඒව පිළිබඳ කතා කරාම සමහරුන්ට ඒව නීරසයි. සමහරුන්ට තිත්තයි. තිත්තුණක් මේක ඇත්ත. හරි. මේ වගේ සංශෝධන වෙන්න ඕන පැති තියෙනවා. හරි. ඒ කාරණාවත් එක්ක ඔබ අර කියපු විදිහට කලා ශාස්ත්‍රය තුළ බිහි වෙන්න තිබිච්ච එහෙම චරිත බිහිුනේ නැහැ. අනිත් පැත්තෙන් ඔය අධ්‍යාපන ගැන කතා කරපු නිසාම කියන්නට ඕන දෙයක් තියෙනවා. දැන් අපි අපේ රටේ අධ්‍යාපන ක්‍රමය තුළ තියෙන එක ලුහුඬුතාවයක් තමයි අර අපි නිරන්තරයෙන්ම කතා කරන්නේ මේ ජාතීන් සහ ආගම් වශයෙන් වෙන්වනු පාසල් පද්ධතිය ක්‍රියාත්මක වීම. මේක අතිශය හානිකරයි. හරිද? දැන් මේ හානිකර ලක්ෂණය ප්‍රතිඵල කීපයක් අපි දකිනවා. එකක් තමයි මුස්ලිම් වේවා වෙනත් ආගමික කොට්ටාසයක් හෝ ජාතික කොට්ටාසයක් වේවා ඔවුන් වෙනුවෙන් වෙනම පාසල් පැවැත්වීම තුළ අපි ළමා කාලයේ ඉඳලා මේ අය මේ බෙදී බෙදා වෙන් කරපු පරපුරක් විදිහට ගොඩනගනවා. හරි. එතකොට සෙසු ජාත මේක වෙනස් වෙලා මම හිතන කැබිනට් මණ්ඩලයේ මම අද ප්‍රවෘත්ති වෙලා දැක්ක මේක සාකච්ඡා වෙලා තියෙනවා. තවත් අගමැතිතුමක් ප්‍රකාශ කළා තිබුණා ඉදිරි අවුරුදු දෙක ඇතුළත මේක වෙනස් කරන්න ඕන කියන එක. වෙනස් කරන්නට කැමැත් සහ සූදානම පළ කරලා තියෙනවා. එතකොට සියලුම පාසල් ජාතික පාසල් බවට මේ පත් වෙලා හැම ජනකොටසකටම හැම පාසලකම මේ සහෝදරත්වය බෙදා හදාගෙන අධ්‍යාපනය කිරීමේ හැකියාව තියෙනට ඕනේ. සිංහල සහ දෙමළ පාසල් හැම එකකම. දැන් පහුගිය කාලේ දැන් කොහොම මේ සමහර අපි හිතමු ආගම් වශයෙන් සහ ජාතීන් වශයෙන් වෙනච්ච පාසල් ප්‍රශ්න නිසා සමහර මුස්ලිම් පවුල්වල දරුවෝ සමහර ඉස්කෝලවලට දාගන්න බැරි ප්‍රශ්නාව. අන්තිමට සමහරුන් ඒ දරුවෝ අරගෙන ගිය මද්රසා පාසල් වලට. හරිද? දැන් අපිට මද්රසා පාසල් පිළිබඳ විවේචන තියෙනවානේ. හරි. ඒ විවේචනත් තුලනාත්මක විවේචනය කරන්නට ඕනේ. එතකොට සමහරුන්ට ජාතික පාසල් පද්ධතියට එකතු වෙන්න බැරි වුණාම සමහර විට මද්රසා පාසල් වල පිහිට විතරයි තියෙන්නේ. ඉතින් මේ හැම එකක්ම අපි මේ මද්රසා පාසල් වල අධ්‍යාපන ක්‍රමවේදය විවේචනය කරනවා. ඒක අධ්‍යාපන අමාත්‍යාංශයට යටත් විය යුතුයි කියනවා. ඒක විෂයමාලාව අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක මේ ඔක්කොම කතන්දර ඇත්ත. හැබැයි මේ ඵලයන් ඇති වෙන්න අර ලොකු හේතු සාධක ගණනාවක් තිබුණා. අපි මේවා කොයිතාක් දුරට නිවැරදිව විශ්ලේෂණය කරලා තියෙනවද කියන ගැටලුව තියෙනවා. ඒ නිසා අපේ සමස්ත අධ්‍යාපන පද්ධතිය සහ මේ සංස්කෘතික ක්‍රියාකාරකම් කියන සියලු දේවලත් ඇතිවෙන්න ඕන පරිවර්තනය වෙනස විසින් හෙට දවසේ මේ අපේ ජන සමාජයෙන් ත්‍රස්තවාදීන් හෝ අන්තවාදීන් බිහිවීම වැළැක්වීමේ ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාවක් තියෙනවා කියලා මට හිතෙනවා. ස්තුතියි. අපි මේ කතාවම ඉදිරියට තවදුරටත් කරගෙන යමු. ඊට කලින් මට ලොකු ඕනකමක් තියෙනවා සහ ඉතාම වටිනා කියන අවස්ථාවක් මේ වෙලාවේ ඔබට ලබා දෙන්න පුළුවන්. ඒ තමයි අපිට දුරකථනයෙන් සම්බන්ධ කරගන්න පුළුවන් ඉම්තියාස් බාකිර් මාකර් මහත්මයා හිටපු අමුතුමා. ඒ වගේම මේ වෙලාවේ මේ ප්‍රශ්නේ සම්බන්ධයෙන් බොහොම ඍජුව කතා කරන සිංහල ජාතියට, ඒ වගේම දමිළ ජාතියට, ඒ වගේම ඉස්ලාම් ජාතියට සියලු දෙනා වෙනුවෙන් තම ආදරෙන් කතා කරන එතුමා මේ වෙලාවේ අපි සම්බන්ධ කරගන්නවා. මේ සිදුවීමත් එක්ක හදවත් සුවපත් කර ගැනීම ගැන ඔබතුමාගේ අදහස දැනගන්න අපි බොහොම කැමතියි. සුබ සන්ධ්‍යාවක් ඔබතුමාට. එසේ වේවා. මම දකින්නේ මේ ප්‍රශ්නේ මේ ආගම් ජාති ප්‍රශ්න වලට වඩා මේ හොඳ නරක පිළිබඳ ප්‍රශ්නයක්, නිවැරදි සහ වැරදි පිළිබඳ ප්‍රශ්නයක් විදිහට. හේතුව මේ අර්බුදයේ ප්‍රශ්නේ මතුවෙච්ච වෙලාවේ අපි කාදිනල්තුමාව හම්බ වුණා ලෝකේ මුස්ලිම් රටවල් වල මේ රටේ ඉන්න තානාපතිවරුත් එක්ක. උන්වහන්සේ කිව්වා මේ පිළිබඳව
අපි මතු පිටින් බල්ලා තීන්දු ගන්න හොඳ නෑ. මේක ගැඹුරු ගැන අපි කල්පනා කරන්න ඕනි. මේක ලොකු පින්තූරේ අපි බලන්නට ඕනි කියලා. ඒ මම විශ්වාස කරනවා මුස්ලිම් සමාජයේ අඩුපාඩුකම් දුර්වලකම් තියෙනවා. ඒ අඩුපාඩුකම් දුර්වලකම් ගැන ස්වයං විවේචනයක් සිදු වෙමින් පවතිනවා. ඒ වගේම ආපහු හැරිලා බලලා තියෙනවා. පෞගේ කාලේ මේ සිදුවීම් සිදු කරපු උදවිය ගැන මුස්ලිම් සමාජය මට ගොල්ලන්ගේ සාකච්ඡාව බලන්න සම්පූර්ණයෙන් බලන්න බැරි වුණා. මේවා ගැන කතා කළාද මම දන්නේ නැහැ. මුස්ලිම් සමාජයේ පෙන් අපේ ආගමික විද්වතුන්ගේ සංගමය එහෙම පෙන්වලා දුන්නා. මේ කට්ටිය මේ අන්තවාදී මතවාදයේ දරන උදවිය සමාජයේ තර්ජනය. මේක වසංගතයක් වෙන්නට ඉඩ දෙන්න ඕනේ නැහැ. මේක නවත්තන්න ඕනේ. මේකට විරුද්ධව පියවර ගන්න කියලා. ඒ පියවර නොගැනීම කනගාටුදායක තත්වයක්. නමුත් ලොකු දෙයක් මුස්ලිම් සමාජය බාහිර සමාජයෙන් වෙන් කරලා හුදෙකලා කරන්න ගන්න මේ මතවාදයට විරුද්ධව මුස්ලිම් සමාජය ඒකමතිකව ඉන්නවා. සුළුතරයක් තමයි මේකට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් මේක තමයි මට මේ මුස්ලිම් සමාජය අපේ ආත්මික නායකයෝ මේ මතවාදයේ දරන උදවියව මේ තත්ත්වවාදීන් හැට සලකන උදවියව අපේ දේවස්ථානවල ඌපදාන කරන්න පවා අවසර දීලා නැහැ. ඒ ප්‍රදේශයේ පල්ලිවල බාරකරුවන් ඒ තීන්දුව ගත්තේ තමන්ගේ ජීවිත අවදානමට මුහුණ දෙමින්. ඔබ දන්නවා මේ මතවාදී දරන උදවිය ගෙවල් විශාල ගණනක් විනාශ කළා. එහි මිනිසුන් මරණයට පත් කරලා තියෙනවා, තුවාල කරලා තියෙනවා. එහෙම තත්ත්වයක් ගැන අනතුරු වගවල තියෙනවා. ඒ අවදානම අවදානමට මුහුණ දෙමින් මේ උදවියව බොහොම දාන්න කරන්න අවසර දෙන්නේ නැහැ කියලා කිව්වා. මේකට මුස්ලිම් නෙවෙයි අපේ ඉගැන්වීම් වලින් පිට පැනලා තියෙනවා. මේක වසංගතයක් වෙන ඉඩ දෙන්න එපා කියලා බලධාරීන්ට ප්‍රකාශ කරලා තියෙනවා. මම හිතනවා මුස්ලිම් සමාජය බහුතරය මේ අන්තවාදයට විරුද්ධව නිර්භීතව පෙනී ඉන්නවා. ස්තුතියි මැතිතුමනි. ඔබතුමන්ගේ අදහස් මේ වෙලාවේ අපිට බොහොම වටිනවා සහ මේ රටක් සුවපත් කර ගැනීමට ඒ අදහස් ඉතාම වටින බව නැවත නැවතත් සිහිපත් කරනවා. මම කැමතියි මේ ළඟට ජනාධිපති නීතිඥ අලිසබ්බේ මහත්මයා ගාවට එන්න. ඔබතුමා සමහර තැන්වල මේ රටේ මහජනතාව අමතනවා අපි දැක්කේ මේ බෝම්බ සිද්ධියෙන් පස්සේ නෙමෙයි. ඊට කලින් ඉඳලම විවිධ කරුණු සම්බන්ධයෙන් එහෙම කතා කරනවා අපි දැක්කා. ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙකුට ජනාධිපති නීතිඥවරයෙකුට එවැනි ආමන්ත්‍රණ වලට නොයා තමන්ගේ රාජකාරි කරන් ඉන්න ඕන තරම් ඉඩ තියදී අපි දැක්කා ඔබතුමා සමහර තැන්වල මේ රට ගැන සහ ජාතික සමගිය ගැන මෙහෙම දේවල් වාර්තා වෙන කලින් පවා කතා කරමින් ඉන්නවා. මම කැමතියි ඔබතුමාගෙන් මෙන්න මෙහෙම දෙයක් දැනගන්න. මේක නීති හා සම්බන්ධ කරුණක් නෙමෙයි ජනාධිපති නීතිතුමනි. දැන් ඉස්ලාමීය පිළිබඳ සාකච්ඡා කරනකොට කුරාණයේ ඇති ඇතැම් වාක්‍ය ඛණ්ඩ ගැන කතා දේශනා ගැන කතා කරනකොට අපි අහලා තියෙනවා එක් පුද්ගලයෙක් මරා දමනවා යනු සමස්ත මානව සංහතියම ඝාතනය කිරීම හා සමානයි කියලා. ඒ තරම් විනයානුකූල දහමක් දේශනා කරන තැනක මේක විකෘති කරලා මේ වගේ කිසිසේත්ම විශ්වාස කළ නොහැකි ඇසූ පමණින් බැලූ පමණින් වැටහෙන පමණින් අදහන්න බැරි මෙවැනි මිත්‍යාවකට ඉස්ලාම් භක්තිකයා තල්ලු කරන්නේ කවුද කොහොමද? ඉතින් ඉතාමත් හොඳ ප්‍රශ්නයක්. බොහොම ස්තුතියි දිල්ෂාන් මේ අවස්ථාව අපිට ලබා දීම පිළිබඳව. ඒ ඉස්ලාම් ධර්මය ඔබතුමා කියපු විදිහටම අපි ඔබ හඳුන්වනකොට අපි ඔබට කියන්නේ අස්සලාමු අලයිකුම්. කියන්නේ මේ පීස් බී ඔපොන් යු. ඔබට ශාන්තිය සමාධානය උදා වේවා. එහෙම තමයි අපි ග්‍රීට් කරන්නේ. ඒකට උත්තර දෙන්නේ වාලේකුම් සලාම්. ඒ කියන්නේ ඔබටත් එසේම ශාන්තිය සමාධානය වේවා. ඒත් ශාන්තිය හා සමාධානය මත තමයි ඉස්ලාම් ආගම පිහිටලා තියෙන්නේ. දැන් ඕනෑම අපි කියමු අල් කුර්ආනයේ තියෙන පණිවිඩය තේරුම් ගන්න නම් වචනයක් අහක අරගෙන ඒක සන්දර්භයෙන් තොරව උපුටලා දක්වලා තේරුම් ගන්න බෑ. ඔබතුමා කියපු විදිහට සම්පූර්ණ අල් කුර්ආනයේ කියවනකොට තේරෙනවා සම්පූර්ණ පණිවිඩය සමස්තයක් වශයෙන් ගත් කල ඒකේ සාමය සමාධානය තමයි දේශනා කරන්නේ. ඔබතුමා කියපු එක හරියට හරි. ඒ කියනවා ලකුම් දීනකුම් වලිය දීන් කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ ඔබට ඔබේ ආගම මට මගේ ආගම. ඊට පස්සේ ආගමේ බල කිරීමක් නැහැ. ඒකෙන් අදහස් කරන්නේ ඕන එක්කෙනෙකුට තමන්ගේ ආගම අදහන්න පුළුවන්. ඊට වඩා සරල උදාහරණයකට මම කිව්වනම් අපේ නබිතුමා ඉපදිනකොට එතුමාගේ පියා මිය ගිහිල්ලා. ඉපදිලා අවුරුදු 7ක් වෙනකොට මව මිය ගියා. එතුමා සම්පූර්ණයෙන්ම හදා වඩා ගත්තේ නබිතුමාගේ පියාගේ බාල සහෝදරයා. ඔබතුමා දන්නවද එතුමාව ඉස්ලාම් ආගමට ගන්න නබිතුමාට බැරි වුණා. ඒකෙන් අපිට කියලා දෙනවා දෙවියන් වහන්සේ පණිවිඩයක් දෙනවා. ඔබේ සීමාව තුළ ඉඳගෙන ඔබ වැඩ කරන්න. ඔබට අනිත් අය පිට අනිත් අයගේ ඇඟ පිට කරමට තමන්ගේ ආගම බලහත්කාරයෙන් උබ්බන්න බෑ. ඔබේ ක්‍රියාකලාපේ ඔබ කරන්න මගේ වැඩ කොටස මං කරන්න කියන අදහස තමයි දෙන්නේ. තමන්ගේ පියා ඇතු සුළු පියා වගේවත් අරව ගන්න බැරි වුණා. ඒ එම ශේෂ්ත්‍රය තුළ
බලාත්කාරයෙන් තමන්ගේ දහම අනිත් අයට පටලවන්න බෑ. ඒක වැරදි. ඒක මොන ආගමකටත් වැරදි. සුදුසු නෑ. ඉතින් නමුත් අවාසනාවකට වගේ දැන් ඔබ අපිට පේන්නේ නැති දෙයක් තියෙනවා. දැන් ඕ අෆ්ගනිස්තානයෙන් පටන් ගත්තම ඉරාකයේ සිට සිරියාව ලිබියාව යේමනය ඇතිල තුළ මුස්ලිම් ජනතාව විශාල වශයෙන් පීඩාවට පත් කරමින් මහ විශාල පහරදීමක් සිද්ධ වෙනවා. පසුගිය අවුරුදු 10ක් ඇතුළත සංඛ්‍යා ලේඛන අනුව මිලියන 12,000කට වඩා මුස්ලිම් ජනතාව තමන්ගේ ගෙවල් අතහැරලා සරණාගතිය විදිහට ජීවත් වෙනවා. මිලියන 5කට වැඩි ප්‍රමාණයක් මිය ගිහිල්ලා තියෙනවා. දැන් මේ පහරදීම යනකොට මේ දැන් ඕකට ඔය පිටිපස්සේ ඉන්නේ මේ සාධාරණීකරණය කරන නෙවෙයි යම් යම් බලපෑම් සිද්ධ වෙනවා. උදාහරණයක් ඇටියට ඇයි මේ ISIS එක ඇති වුනේ? එතනින් බලමුකෝ අපි. ඒක තමයි දිගින් දිගටම අපේ අර තීක්ෂණ බුද්ධිය සහ පරිණතභාවයක් තියෙන අපේ අති උතුම් මල්කම් රංජිත් කාදිනල් මැතිතුමා කියන්නේ මේ සිද්ධිය කරපු අය දන්නේවත් නැති වෙද්දී සමාජයට මොනවද මේක කරන්නේ කියලා. ඒ තරම් දුරට උන්ගේ ඔළුව ශෝධනය කරලා තියෙනවා. ඇත්ත වශයෙන්ම මොකද්ද උනේ ඉරාකයේ weapons of mass destruction කියලා කියන්නේ සමූලගත නායුද මොකද්ද එක්කෝ chemical weapons එහෙම නැත්නම් නියෂ්ටිකාවි එහෙම නැත්නම් පරමාණු බෝම්බ තියෙනවයි කියලා තමයි ගිහිල්ලා ඉරාකය ආක්‍රමණය කරේ. මෙලෝ දෙයක් හොයා ගන්න බැරි වුණා. මිලියනයකට වැඩිය මිනිස්සු මැරුණා. මිලියන 3-4ක් අනාථ වෙලා සම්පූර්ණ ඉරාකයම විනාශ කළා දැම්මා. ඒ අපේක්ෂා භංගත්වයට පත්වෙච්ච සමාජය තුළ තමුන්ට අනාගතයක් නැත්නම් අනිත් අයගේ අනාගතය ගැන හිතන්නේ නැති කොටසක් අල්ලගන්න පුළුවන් වෙනවා. එතනින් තමයි ISIS එක බිහුනේ. බග්දාඩ්ල නැගිටුනේ. ඉතින් ඒ පරිසරය තුල අද ඉන්ටර්නෙට් එක හරහා සහ අර සමහර කොනකට තල්ලු වෙච්ච අයව යම්කිසි විකෘති මානසිකත්වයකට තල්ලු කරලා මෙවැනි දේවල් කරගන්න පුළුවන් වෙලා තියෙනවා. හැබැයි ඒක ඉතාමත් අතලොස්සයි. ලෝකයේ බිලියන 1.8ක් මුස්ලිම් ජනතාව ඉන්නවා. ඔය ත්‍රස්තවාදී අන්තවාදී කල්ලිවලට සම්බන්ධ වෙලා ඉන්නේ 10,000ක් 20,000ක් පමණ ප්‍රමාණයක් තමයි මුළු ලෝකේ වට. නමුත් උන් ත්‍රස්තවාදීන් හින්දා උන්ට කරන්න පුළුවන් විනාශය අතිවිශාලයි. ඇත්ත වශයෙන්ම ISIS එකෙන් පහර දීම් වලට ලක් වෙච්ච 85ක් 90ක් මේ පීඩිතයෝ එකෙන් මිය ගිය අය මුස්ලිම් ජනතාව. උන්ට සටන් කරන්නේ උන් එක්ක ඉරාකේ සටන් කරේ මුස්ලිම් ජනතාව. අෆ්ගනිස්තානයේ සටන් කරන්නේ මුස්ලිම් ජනතාව. පකිස්තානයේ සටන් කරන්නේ මුස්ලිම් ජනතාව. පෙරමුණේ ඉන්නේ මුස්ලිම් ජනතාව. ඉතින් මේ ඔක්කොමත් එක්ක ඇයි මේ ක්‍රමය වැරදි හින්දා උන්ට පෙන්වන්න. ඉන්න ආසනාවකට වගේ අර මේ දැන් ලංකාවේ අපිට පේන විදිහට ලංකාවේ ඔය මිනිස්සුන්ට පුපුර ගන්න හේතුවක් නැහැ නේ මොනා කි භූමියක් ඉල්ලලා සටන් කරනවද? නැත්නම් අපිට අයිතිවාසිකම් ඉල්ලලා සටන් කරනවද? තාම දන්නවද ලංකාවෙන් ඉල්ලපු දෙයක්? මොකක්වත් නැහැ. ඒකෙන් තේරුම් ගන්නට ඕන අවසාන වශයෙන් උන් ඉටු කරන්නේ කාගේ අවශ්‍යතාවයන්ද කියලා. දැන් මම වැඩි ඔය කුමන්ත්‍රණ තියරි විශ්වාස කරන පුද්ගලයෙක් නෙවෙයි. නමුත් අපිට පේනවනේ මේක. ඒක හොඳට පේනවා ලංකාව සම්බන්ධයෙන් සම්බන්ධ වෙච්ච දෙයක් නෙවෙයි මේක. ඊට වඩා ඔබට කියේ ලංකාව සම්බන්ධයි නම් ලංකාවෙන් අහන්න එපා අපිට මේ අවශ්‍යතා ලබා දෙන්න රටෙන් කැලලක් කරන් දෙන්න බිම් කොටසක් ලබා දෙන්න මොකද්ද? කිසිම ඉල්ලීමක් මේ දක්වා ඇවිල්ලා තියෙනවද? නැහැ. අවසාන වශයෙන් මේ සිද්ධියෙන් මුළු රටම පීඩාවට පත් වුණා. මේ ත්‍රස්තවාදී ක්‍රියාවෙන් හින්දා අහිංසක දුප්පත් සහ හැම ස්තරයේම ඉන්න 250 ජීවිත හිමි වුණා. මේ ඔක්කොම සේවල් සිද්ධ වුණා. නමුත් එහි පසු ප්‍රතිඵලය හැටියට විශේෂයෙන් වැඩිම පීඩාවට පත් වෙලා තියෙන්නේ ඔබතුමා පිළිගන්නවා ඇති දිල්ෂාන් මුස්ලිම් ජනතාව. ඔවුන් දිහා මුළු හැම දෙනාම මහා ලොකු සැකයකින් බලන්න. ඔබයිකගේ විශ්වාසය නැතිවීමේ වේදනාව තියෙනවා. විද වේදනාව තියෙනවා අනිවාර්යයෙන්ම. හින්දා අපිත් හැමෝදෙනාම ලොකු පීඩාවට පත් වෙලා තියෙනවා. මම දන්නවා ඒක. මේක විසඳ ගන්න අපි උත්සාහ කරන්නට ඕන. සෝ මේකෙන් පෙන්නන්නේ මේ ආගමික ප්‍රශ්නයක් නෙවෙයි. දැන් හිට්ලර් දැවිලා මුස්ලිම් ආගමිකෙක් නෙවෙයිනේ. එයාගේ පටන් අරගෙන තමයි විනාශ වුනේ. කුරුස යුද්ධය, ස්ටාලින්, පොල් පොට් මේ හැම එක එක කාලෙට එක එක දේවල් ඕන දෙයක් විකෘති කරගන්න පුළුවන්. විකෘති කරලා තමන්ගේ මතය වෙනුවෙන් පිටිපස්සට යන්න පුළුවන්. මේ කාලේදී ඉස්ලාම් ආගමට විරුද්ධව තමයි ඒක එන්නේ. නමුත් ඔබ ආපසු හැරිලා බැලුවා නම් පළවෙනි ලෝක යුද්ධය, දෙවෙනි ලෝක යුද්ධය, කල්චරල් රෙවලූෂන් එක එහෙම ඇරුණාම මේ රසියාවේ සිද්ධ වෙච්ච දේවල්. ඉතින් ඕන මිනිස්සෙකුට පුළුවන් යම් න්‍යායක් තමන් වෙතට හරවගෙන ප්‍රචණ්ඩත්වයේ මුදා හරින්න.
අපි ලංකාවෙන් දැකලා තියෙනවා. මට ඔබතුමාගේ මේ ප්‍රශ්නේ අහන්න ඔබතුමා මේකට කොහොම උත්තරයක් දෙද කියන එකට හිතා ගන්න අමාරුයි. ඔබතුමාටත් ඒක දැනෙනවා ඇති නිසා මම අහන්නේ. අපේ රටේ මේ තරම් දැනුගත් පිරිසක් ජීවත් වෙලත් සමහර දේවල් අපිටයි පාලනය කරගන්න බැරි. ඒ කියන්නේ මං අහන්නේ ජාතික සමගිය කියන මාතෘකාව මෙච්චර පැහැදිලි කරන්න ඕන එකක්ද අපි? අනිවාර්යයෙන්ම ඒක තමයි ඉංග්‍රීසියෙන් කියන ෆ්‍රස්ට්‍රේටින් කියලානේ. අපිට හැමදෙනාටම මේ හිතාගන්න බැරි දෙයක්. දැන් සිංගප්පූරුවට පුළුවන් වෙලා තියෙනවනේ අභියෝගයේ ජයගන්න. අභියෝගයේ ජය අරගෙන එතුමා ලී ක්වන් යූ මහත්මයා රට පටන් ගන්න වෙලාවේදී කිව්වා අපි වාර්ගික අර්බුද නවත්තන තුරු වාර්ගික ගැටලු පාලනය කරන තුරු අපිට රටක් වශයෙන් ඉදිරියට යන්න බෑ කියලා. නමුත් ලංකාවේ 58 වාර්ගික බද්දයක් මත වුණා. 71 තරුණ කැරල්ලක් ඇති වුණා. 78 නැවතත් වාර්ගික ප්‍රශ්නයක් මත වුණා. 83 කළු ජූලිය. 87 88 දෙවෙනි තරුණ කැරැල්ල. ඊට පස්සේ නැවත වතාවක් අපි දකිනවා ඔබතුමා කියන විදිහටම 2014 2018 සහ මේ දැන් මේ මෑතකදී වාර්ගික ගැටුම්. ඉතින් මෙවැනි පරිසරයක් තුළ එකිනෙකා පිළිබඳ තියෙන විශ්වාසය නැති වෙනවා යන. අපි ජාතියක් ශ්‍රී ලාංකීය ජාතියක් හැටියට එකතු වෙනවා වෙනුවට වෙන් වෙනවා. ඉතින් මේක අපි විසඳගන්නට ඕන. ඔබ කියන එක අපිටත් හිතාගන්න බැරි ඇයි මේක කරගන්න බැරි කියන එක. මේකට අපි එක අර ප්‍රියරියල් හිටපු ඇමතිතුමිය කියපු විදිහටම මේ වෙලාවේදී අනිවාර්යයෙන්ම මුස්ලිම්වරුන්ට මේ ප්‍රශ්නයෙන් මගහරින්න බෑ. විශාල දෙයක් සිද්ධ වෙලා තියෙනවා. අපි ආපසු හැරිලා බලලා ඒ සම්බන්ධයෙන් මුණ දෙන්නට ඕන. නමුත් පොදුවේ රටේ සමස්ත ජනතාවටමත් යම් කිසි වගකීමක් පැහැරලා තියෙනවා. මේ අවුරුදු 10න් 10ට මේ රටට මේ වෙන මේ විපත්ති නස්පැත්තිය බේරා ගැනීම සඳහා පූර්ණකාලීන සැලැස්මකට එන්නට ඕන. ජාතීන් එකතු වෙන්නට ඕන. ශ්‍රී ලාංකීය ජාතිය කියන කොඩිය දජය අපි උස්සන්න ඕනට ඕන. එතැනට අවශ්‍ය පාර කපන්නට ඕන. ඒක එක පුත්කලියකට විතරක් බාර දීලා එක ජන කොට්ටාශයකට විතරක් බාර දීලා අපිට අපේ ඇඟ බේර ගන්නට බෑ. රාජ්‍යයට වගකීමක් තියෙනවා, මහ ජාතියට වගකීමක් තියෙනවා, සුළු ජාතින්ට වගකීමක් තියෙනවා. අපි සියලු දෙනා එකතු වෙලා ශ්‍රී ලාංකීය කියන අර ශ්‍රී ලංකන් කියන ඩෙන්ටිටි එක බ්‍රෑන්ඩ් එක අපි දියුණු කරන්න ඕනේ. එහෙම විතරයි මම හිතන්නේ අපිට රටක් හැටියට ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. නැත්තම් මේ කඩේම පැන්නත් තව ඉස්සරහට යනකොට අපි ආයෙත් කොහේ හරි පය පැටලිලා වැටෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒකට මේක අවස්ථාවක් කරගෙන එවැනි දෙයක් ඉදිරියේදී නොවෙන්නට පුළුවන් තරම් උත්සාහ කරන්න. ස්තුති ජනාධිපති නීතිඥතුමනි. දැන් අපි සාමාන්‍යයෙන් කියන්නේ අපි කටේ හුරුවම තියෙන රට ජාතිය සහ ආගම කියලා. අපි හදාගත්ත තේරාවලියක් තියෙනවා. රට ජාතිය සහ ආගම. ඔය ගොඩාක් ප්‍රශ්න ඇති වුණු තැන්වල අපි එකට රට තබා සැලකුවා නම් මේ ප්‍රශ්න විසඳගන්න අපිට තිබුණා. නමුත් අපි අංක එකට කටේ හුරුවට රට කියලා කිව්වට වැඩේ තිබුණේ රට නොවේයි. රට තිබුණේ එකට නොවේයි සමහර තැන්වල. එහෙම තිබුණා නම් මේ ප්‍රශ්න මීට වඩා හොඳින් අවබෝධ කරගන්න තිබුණා. ගරු ඇමතුමනි, මම නැවතත් එන්නේ ඔබතුමාලාගට. දැන් මෙහෙම තත්ත්වයක් උද්ගත වෙලා තිබෙන වාතාවරණයක තවදුරටත් මෙවැනි දේ සිදු නොවීම තමයි අපි අනිවාර්යයෙන්ම සාකච්ඡා කළ යුතු කරුණ බවට පත් වෙන්නේ. මුස්ලිම් සමාජය තුළ තවදුරටත් මෙවැනි අන්තවාදී අදහස් තියෙන පිරිස් ජීවත් වීම ඔවුන් තවදුරටත් පෝෂණය වීමට ඉඩකඩ මේ රට තුළ තියෙනවාද? අනෙක් පසින් දැන් එහෙම නැති වුණත් විශේෂයෙන්ම දකින්න කාරණාව දැන් අපි මේ සභාව ගමු සාකච්ඡා කරද්දී අද අපේ සභාවේ ඉන්න ඔබ සියලු දෙනාට ඉතා හොඳින් සිංහල භාෂාව කතා කරන්න පුළුවන්. ඒ නිසා ඔබ කතා කරන දේ මේ රටේ සිංහල ජනතාවට හොඳින් සම්නිවේදනය වෙනවා. සිංහල භාෂාව තේරුම් ගන්න පුළුවන් ඉස්ලාම් භක්තියෙන් මේක හොඳට තේරුම් ගන්නවා. නමුත් සිංහල භාෂාව කතා නොකරන දෙමළ භාෂාව සිය මව් භාෂාව කරගත් මුස්ලිම් ජනතාවට මේ පණිවිඩය මේ විදිහටම සම්නිවේදනය කරන්න ක්‍රමවේදයක් තියෙනවද? ඒ ගැන ඔබතුමාගේ අදහසක් ඕන මට. එකක් තමයි පළමුවෙන්ම මෙතන ඉන්න මේ සභාවේ ඉන්න අනිත් අයත් කියපු ආකාරයට මේ ප්‍රශ්නය අපේ රටට ආවේනික ප්‍රශ්නයක්ම නෙවෙයි. මේක ජාත්‍යන්තරේ ග්ලෝබල් ටෙරරිසම් කියන එකක් තමයි මෙහැටත් සිදු වෙලා තියෙන්නේ. ලෝකේ සෑම රටකම මේ වගේ සිද්ධි නැති වෙලා තියෙනවා. සමහර අය මේ සිද්ධිය වුණම මේක විවිධ විදිහට මේක විවේචනය කරා. නමුත් ඇත්ත වශයෙන්ම මේක ඇමරිකාවේ වොෂින්ටන් වල, නිව්යෝක් වල, ඒ වගේම ජර්මනියේ, පැරිසියේ, ලන්ඩන් නගරේ, ඉන්දුනීසියාවේ, මැලේසියාවේ,
හැම රටකම මේ වගේ සිද්ධි නැති වෙලා තියෙන එක ජාත්‍යන්තර වශයෙන් තියෙන ජාත්‍යන්තර ත්‍රස්තවාදයක්. ඒ නිසා මේක මේ වගේම විවිධ රටවල් වල මේක සිදු වුණාම මේක ලංකාවට එහෙම පිටින් ආපු දෙයක් සහ මෙහෙ දැනට සම්බන්ධ වුණේ ඉතාම සුළුතරයක්. ඒතර මේ වෙනකොට අපේ ත්‍රිවිධ හමුදාව මම හිතන්නේ ඉතාම සාර්ථකව ඉතාම කෙටි කාලයක් තුළ මේකේ තියෙන කණ්ඩායම් සහ මේකේ සෙල් ටික සම්පූර්ණයෙන්ම මම හිතන්නේ විනාශ කරලා සුද්ධ කරලා පාලනය කරලා ඉදිරියේදී මේ වගේ දෙයක් නොවෙන්න ආරක්ෂාව පැත්තෙන් තීරණ කීපයක් අරගෙන ක්‍රියාමාර්ග කීපයක් අරගෙන රට සුරක්ෂිත කරලා තියෙනවා. ඒක ඉදිරියටත් අපි දිගටම රාජයක් හැටියට ඒක තදින්ම ක්‍රියාත්මක කරනවා. මේක සම්පූර්ණයෙන්ම පාලනය කරන්න. නමුත් ඕනෑම දෙයක් එහෙම ඒ පැත්තෙන්ම විතරක් පාලනය කරන්න බෑ. මේක සමාජ වගකීමකුත් තියෙනවා. සමාජ හැසිරීමකුත් තියෙනවා. ඉතින් මේක ඒ විදිහට කරන්න නම් අපි විවෘතව කතා කරනවා නම් මේක පටන් ගන්න ඕනැත්තේ ෆේරියල් මැතිනිය කියපු ආකාරයට ස්වයං විවේචනය කරන්න ඕනැත්තේ එක් කණ්ඩායමක් විතරක් නෙවෙයි. රටක් හැටියට අපි හැම කෙනෙක්ම ස්වයං විවේචනයක් කෙරිය යුතුයි. අපට ආත්ම ශක්තිය තියෙන්න ඕනේ. අපේ අතේ වැරදි තියෙනවා නම් ඕනේ කෙනෙක් ඒක පිළිගන්න. ලොකු පොඩි කියලා බලන්නේ නැතුව මේක දැන් අපිට හදන්න පුළුවන් අවස්ථාවක්. මෙතෙක් කාලයක් අපි මං හිතන්නේ නිදහසත් එක්ක මේ ප්‍රශ්න නොවෙන්න අපිට කටයුතු කරන්න ඕනෙම අවස්ථාවල් තිබුණා. අපි ඒක නොකරපු එක තමයි ප්‍රශ්නේ. ඒ නිසා එක පැත්තකින් අපි මුස්ලිම් ප්‍රජාවට විශේෂයෙන්ම මේ වෙලාවේදී මේක දැන් කරන්නම වෙලා තියෙන දෙයක් හැටියට අපි පටන් අරගෙන තියෙනවා. නමුත් අපි රටක් හැටියට රජයක් හැටියට අපි ගන්න ඕනේ පියවර කීපයක් තියෙනවා. එකක් තමයි අද වුණත් පාර්ලිමේන්තුවේ ගරු කතානායකතුමාගේ ප්‍රධානත්වයෙන් අපි සාකච්ඡාවක් කරා. ඊයේ අගමැතිතුමත් එක්ක සාකච්ඡාවක් කරා. අනිද්දා ජනාධිපතිතුමත් එක්ක සාකච්ඡාවක් කරනවා. විවිධ ප්‍රජාවන් ගැනලා කතා කරනවා. අපේ රටේ තියෙන නීති පද්ධතිය පිළිබඳව අපි යම් යම් වෙනස්කම් කර යුතුද, ඒවා සංශෝධන කර යුතුද, ඒ වගේම රටේ ආරක්ෂාවට වගේම සංහිඳියාව සඳහා සියලුම ජාතීන්ට එකතු වෙන්න පුළුවන් ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් ඇති කිරීම සඳහා ගත යුතු පියවර කුමක්ද? ඒකට විවිධ අංශවලින් අධ්‍යාපනය වෙන්න පුළුවන්, එහෙම නැත්නම් රාජ්‍ය සේවය වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ආරක්ෂාව පැත්තෙන් වෙන්න පුළුවන්, අපේ සංස්කෘතික පැත්තෙන් වෙන්න පුළුවන්. ඒ හැම අංශයක්ම දැන් අපි ඒ සඳහා වැඩපිළිවෙලක් සකස් කරගෙන යනවා. අපි බලාපොරොත්තු වෙන අපේ ඉලක්කය අපි ඒකට අපේ දේශපාලන පක්ෂත් එකතු කරගෙන දේශපාලන නායකයන් සම්බන්ධ කරගෙන අපිට ජූනි මාසයේ අවසන් වෙනකොට මේ යෝජනාවලිය ඉදිරිපත් කරලා රටේ සංවාදයක් ඇති කරලා මේකේ අවශ්‍ය නීති රීති අනපනත් ක්‍රියාත්මක කරන්න. ඒ තුලින් මං හිතන්නේ අපිට එකතු වෙන්න පුළුවන්. ඉතින් මේකෙන් එකක් තියෙන්නේ මාව ගත්තම මෙතන ඉන්න අනිත් අයත් මං හිතන්නේ ඒ විදිහටම කියයි. මම පාසල් ගිය කාලේ මම ගියේ ත්‍රිත්ව විද්‍යාලයට නුවර. එතනදී මම මගේ මාධ්‍ය මං ඉංග්‍රීසි මාධ්‍යෙන් ඉගෙන ගත්තා වගේම මම ඊළඟට සිංහල ඉගෙන ගත්තා. එතකොට මගේ පන්තියේ හිටියේ සියලුම ජාති නියෝජනය කරන අය. මගේ පන්තියේ හිටියා සිංහල, මුස්ලිම්, බර්ගර්, ද්‍රවිඩ අපි ඔක්කොමලා එක පන්තියේ හිටියේ. ඉතින් මට කවදාවත් මගේ වෙනසක් දැනුනේ නැහැ. මගේ මිතුරන් මං ආශ්‍රය කරපු හැමෝම මේ විදිහට හිටියේ. ඒ නිසා අපි ආගම් වශයෙන් බෙදුනේ නැහැ. ඒක මගේ ඇඟේ ඒක තිබුණේම නැහැ. ඒක අද ඒක මගේ ඇඟට ජාතිවාදය කියන එක හොවන්න උත්සාහ කරත් එන්නේ නැහැ. මොකද ඒ පොඩි කාලේ ඉඳලා හැදිච්ච විදිය. නමුත් දැන් මෙතන කතා වුණානේ අපි පාසල්වල වර්ගීකරණයක් කරනවා කියලා පුංචි කාලේ ඉඳලා. එතකොට එතන ප්‍රශ්නයක්නේ. ඌවා වෙනස් වෙන්න ඕනේ. ඔක එක මුස්ලිම් ප්‍රජාවට විතරක් කරන්න මේ රටක් හැටියට අපි ඒ තීරණ ගන්න ඕනේ. සමහර අය බයයි මේවා කතා කරන්න. මොකද තමන්ගේ ඡන්ද පදනම නැති වෙයිද, එහෙම නැත්නම් වෙන මොකක් හරි කණ්ඩායමක් මේකට විරුද්ධ වෙයිද කියලා. මම නම් දැඩි ස්ථාවරයකින්නේ අපි ජාතික හැඟීමෙන් ඔක්කොම අයව එක පාසලකට යැවිය යුතුයි. මම ඇත්තටම ප්‍රශංසා කරන අපේ අධ්‍යාපන ඇමතිතුමා සති දෙකකට කලින් කැබිනට් එකට පත්‍රිකාවක් ගෙනවා. එතුමා යෝජනා කරලා තියෙනවා ඒ විදිහට පාසලක් සියලුම ජාතීන් ලබන මේ වසර තුල ආරම්භ කිරීමට කුරුණෑගල දිස්ත්‍රික්කයේම සිංහල, මුස්ලිම්, ද්‍රවිඩ සියලුම ජාතීන් එකම පාසලක.
එකතු කරන්න. ඒක පළවෙනි සංකල්පය එක ආරම්භ කරන්න රට වටේම එක ව්‍යාප්ත කිරීම වැඩ පිළිලක් හැටියට එක ආරම්භයක්. ඒවගේම මම හිතන්නේ දැන් කොහොමද දැන් මේ වගේ ප්‍රශ්නයක් තියෙද්දී දැන් ඔබතුමා කිව්වා දිල්ෂාන් මම කෑගල්ල දිස්ත්‍රික්කේ සීයට 90ක් මං හිතන්නේ සිංහල බෞද්ධ. ඒතර මම පත් වෙන්න දිගටම අවුරුදු 20 ගානක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා හැටියට මම නියෝජනය කරන්නේ ඒ ජනතාව සිංහල දෙමළ මුස්ලිම් කතෝලික හැමෝම මට ඡන්දෙ දෙන්නේ මගේ ජාතිය බලාගෙන නෙවෙයිනේ. එහෙම බලාගෙන මට ඡන්දෙ දුන්නා නම් මම පාර්ලිමේන්තුවට එන්නේ නැහැනේ. එතකොට මිනිස්සු ජාතිවාදී නෙවෙයි බහුතරයක් ජාතිවාදී නෙවෙයි මේ රටේ. අපි එකට ඒ විදිහට ජීවත් වෙන්නේ. ඉතින් අපේ පසුබිම ගත්තම මගේ තාත්තගේ කාලේ ඉඳලා අපි පන්සල් වලට ඉඩම් පරිත්‍යාග කරලා ඒ පන්සල් වලට උදව් කරලා ඒ දායක සභාවේ එකට ඉඳලා ජීවත් වුණා. එතකොට මේ මේක වෙනස් වීමට හේතුව වෙලා ඇත්තේ මම හිතන්නේ එක පැත්තකින් දිගටම තිබුණු ආණ්ඩු විසින් දේශපාලනය කරනකොට ඡන්දයක් එනකොට මේ ජාතිවාදය ආගම්වාදය ඉස්මතු කරනවා. සහ ඒකට සමහර මේ රටට ඔබින ගත යුතු තීන්දුව තීරණ ගන්නෙ නැහැ ඒක දේශපාලන වශයෙන් අවාසි වෙයි කියලා. නමුත් අද දැන් හැම දේශපාලන පක්ෂයකටම ඔක ප්‍රශ්නයක් වෙලා තියෙන මේ ප්‍රශ්නේ විසඳිය යුතුයි කියලා. අනිත් ඒවට වඩා මේක වැදගත්. අද අවංකවම අපි හරියට පළමුවෙන්ම මේ ප්‍රශ්නේ දිහා බලලා මේක විසඳිය යුතුයි. ඉතින් මේ ඉස්සරහට මේක නොවෙන්න නම් මං හිතන්නේ අපට අමාරු තීරණ ගොඩක් ගන්න වෙනවා. අපට අපි නීති රීති හදනවා වගේම අපි විශේෂයෙන්ම මාධ්‍ය හරහා අපි මාධ්‍ය හැසිරවීම ඒ වගේම අපි සියලුම ප්‍රජාවන් අතර සංහිඳියාව ඇති කිරීම සඳහා ඒකේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම සහ විශ්වාසය ඇති කිරීම මේ ප්‍රජාවන් අතර තියෙන විශ්වාසය බිඳිලා තියෙනවා ඒ විශ්වාසය ඇති කිරීමට ඒ වැඩපිළිවෙල හදන්න ඕනේ. ඒකට මූලිකව පාර්ලිමේන්තුවේ අපි ඒකට අවශ්‍ය පසුබිම නීති පද්ධතිය හදන්න ඕනේ. ඒකට අවශ්‍ය රාමුව සකස් කරන්න ඕනේ. ඒ රාමුව ක්‍රියාත්මක කරුවම ඒක නැතුවත් නෙවෙයි අදත් යම් ප්‍රමාණයකින් නීති රාමුවක් තියෙනවා. ඒක ක්‍රියාත්මක නොවන එක තමයි ප්‍රශ්නේ. උදාහරණයකට මේ මුහුණු පොතේ සමාජ මාධ්‍යයේ හේට් ස්පීච් කියන එක වෛරීය දේවල් දැමීම සඳහා නීති රීති තියෙනවා. නමුත් ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඉතින් මේකේ ඒ නීති රීති ක්‍රියාත්මක කරන්න පුළුවන් දේශපාලන අදිස්ධානය තියෙන්න ඕනේ. ඉතින් අපි ඒ වෙනස ඇති කරන්න ඕනේ. මිනිස්සුන්ගේ හැඟීම ඇති වෙන්න ඕනේ ඒකට. ඉතින් අපේ රට තුළ මේ ක්‍රියාවන් සඳහා ලොකු කැපවීමක් සියලුම ජාතීන්ගෙන් තියෙන්න ඕනේ. ඒක පැත්තකින් විතරක් මේක කරන්න බෑ. අපි හැමෝම අපේ අනන්‍යතාවය ගැනම හිතන්නේ නැතුව රටේ අනන්‍යතාවය ගැන හිතන්න ඕනේ. සමහර තැන්වල ඇත්ත කතා කරන්න හයිය තියෙන්න ඕනේ. ඊළඟ මැතිවරණය ගැන හිතන්න නැතුව ඊළඟ පරම්පරාව ගැන හිතන්න වෙලාව ඇවිල්ලා තියෙනවා. ඒක තමයි මං හිතන්නේ වැදගත්ම දේ. අපි මෙතන මේක නිවැරදි කරගන්න පුළුවන් කියන ආත්ම විශ්වාසය මට තියෙනවා. මොකද මම දැන් වුණත් මගේ දිස්ත්‍රික්කේ මන්ත්‍රීවරයා. මම මහජන නියෝජිතයා. මට දැන් වුණත් මට කිසිම වෙනසක් දැනෙන්නේ නැහැ. මං අද වුණත් මගේ මහජන දිනේ මං ස්වාමින් වහන්සේලා 29කට විතර මාව හමු වෙන්න ආපු ඒ ස්වාමින් වහන්සේලගේ වැඩ කටයුතු කරලා දුන්නා. ඉතින් මම හිතනවා ඒ වගේම අපි ඊටාම මේ මුස්ලිම් අන්තවාදය තුළ ඊටාම සුළුතරයක් කටයුතු කරලා මුළු ප්‍රධාන ධාරාවටම ලොකු ප්‍රශ්නයක් ඇති කෙරුවා වගේම බෞතර සිංහල බෞද්ධ ප්‍රජාව අතර ගිය සතියේ ඇතිවෙච්ච සිද්ධිය කුලියා පිටිය වගේ කුරුණෑගල ගම්පහ දිස්ත්‍රික්කේ ඒකත් උනේ සුළුතරයක්. නමුත් බහුතර සිංහල ජනතාව ඒකට සම්බන්ධ වුණේ නැහැ. ඒ නිසා මුළු ප්‍රධාන ධාරාවක්ම මනින්න බැහැ මේ කරන සුළුතරයක් නිසා. නමුත් දැන් අර බහුතරය මෙතෙක් කාලයක් නිහඬව හිටියා. දෙයක් දැක්කම අහක බලාගෙන හිටියා. වැරදි දෙයක් වෙනකොට කතා කරේ නැහැ. අර සුළුතර අන්තවාදී ජාතිවාදී පිරිස තමයි හැම වෙලේම සද්ද කරේ. ඉතින් නිහඬව ඉන්න එක්කෙනා ඊට වඩා ලොකු පාපයක් කරනවා.
එනිසා දැන් අපි හඳුනගන්න ඕනේ කවුද නිහඬ වෙ ඉන්නේ. ඒ අයට හයිය නැත්තම් ඒගොල්ලෝ අයින් කරලා මේකට විරුද්ධව කතා කරන්න පුළුවන් අය ඉස්සරහට එන්න ඕනේ. එහෙම තමයි මේ රටේ අපිට සියලු ජාතීන් එකතු කරලා මේ රට ඉස්සරහට ගෙනියන්න පුළුවන් වෙන්නේ. හරි මුතුනි බොහොම ස්තුතියි. අපි විරාමයක් අරගෙන නැවතත් සාකච්ඡාවට එනවා.